ගයික් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් හැටියට එළියට බැහැලා සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක අන්තිමට තිබ්බ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් නැති වුණා. ඉතින් මම හිතන්නේ 54,000ක් ජනතාව මට ඡන්දය දීලා තියෙනවා. මම එයාට ස්තුතිවන්ත වෙනවා. අපේ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු අතරින් වැඩිම මනාප ගාණක් අරගෙන පාර්ලිමේන්තුවට තේරීපත් වීමට නොහැකිවුණු මන්ත්‍රීවරයා මම. ඉතින් මේ මම අභියෝගවලට මුහුණ දෙන කෙනෙක්, ඒ වගේම අවදානම ගන්න කෙනෙක්. ඒ වගේම මේ අවස්ථාව මගේ දේශපාලන ජීවිතය ගැන ඒ වගේම අපි අලුතෙන් හිතලා කටයුතු කරන්න හොඳ අවස්ථාවක්. ඒ වගේම අපි සමග ජන බලවේගයත් එක්ක අපි අනිවාර්යයෙන්ම ඉදිරියට යන්නට කල්පනා කරනවා. මොකද අපි ඊටාම අසීරුවෙන් කෙටි කාලයකදී ලබාගත් ජයග්‍රහණයක් තිබෙනවා. ජනතාව අපිව විපක්ෂයේ තියන තීරණය කළා තිබෙනවා. අපි විපක්ෂයේ වගකීම ඉටු කරනවා. ඉතින් විපක්ෂයේ වගකීම ඉටු කරන්න පාර්ලිමේන්තුවේ හිටියනම් හොඳයි. නමුත් ජනතාව කියලා තියෙන පාර්ලිමේන්තුවෙන් එළිය ඉන්න කියලා. ඉතින් අපිට පාර්ලිමේන්තුවෙන් එළිය ඉන්න එක එච්චර අමුතු දෙයක් නෙවෙයි. ඒක මොකද අපිට අපේ ශක්තිය මේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නවද නැද්ද කියන එක මත නෙමෙයි. මොකද අපි නිවැරදි දේ කළා තියෙනවා. නමුත් මේ පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය අඩු නිසා මේ මට එළියෙන් ඉන්න වෙලා තියෙනවා. දැන් ඔබතුමාම කියනවා වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන එළියෙන් ඉන්න වෙලා තියෙනවා ඔබතුමාට කියලා. ඔබතුමා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා වෙනුවෙන් ඉස්සලාම හඬ නගපු ප්‍රබල පුරුකා. ඔබතුමා හිතන්නේ නැද්ද ජාතික ලයිස්ට් මන්ත්‍රී ධුරයක් ඔබතුමන්ට ලැබුණොත් හොඳයි කියලා? නෑ නෑ අම්මු, මම ඉන්නේ කිසිම විදියක පරාජිත මන්ත්‍රීවරයෙක් ජාතික ලයිස්ට්ුවෙන් මේ පත් කළ යුතු නැහැ කියන ස්ථාවරේ මම ඉන්නේ. වගකීමක් කාර්යභාරය පවරනවා. मम इतने मैं मे रटे जनता मेघन अपेक्षा व्यंगीन मम किसी मुहूर्तक जाति दूर बलापुर उन्नीतने मन ताम मे अत्यवसमे उन्नीतने अद मे परीक्ष सदा फमिनी जनता दुख से बलावागे मट फेवरेन वगकी मिट्टुकमी विपक्ष भूमिका करवाश शक्ति धैर्य स्थावर පදනමක් මට තිබෙනවා. මගේ වෘත්තිය මට තිබෙනවා. දෙනිස බහම සතුටින් ඉන්නවා. මම අතරම මගේ සතුට තියෙන මෙච්චර දේවල් වෙද්දි මෙච්චර අනතුරුදායක විදිහට අවදානම් සහගතව දේශපාලනය කරද්දිත් 54,000ක් මට මනාපේ දීපයකට මම ස්තුතිවන්ත වෙනවා. මම ඒක ලොකු ගාණක්. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු අතරින් දැන් සමහර මන් තේරිපත් වෙච්ච මන්ත්‍රීවරුන්ට හම්බෙලා තියෙන මං ගත්ත ගාණෙන් භාගයක් විතරනේ. එක්සත් ජාතික පක්ෂයේ ලබපු දැනන්ත පරාජය ගැන ඒ පක්ෂයේ හිද්දි හඬක් නගපු මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමාට මොකද්ද කියන්නේ? කියන්න කියන දෙයක් නැහැ. ජනතා මතයට අපි කවුරුත් පිළිගන්න ඕනේ. කියන්නේ එක්සත් ජාතික පක්ෂයට දීපු බලය ගැනත් අපට දීපු බලය ගැනත් අපි ඒකට ගරු කරන්න ඕනේ. ජනමතයට ගරු නොකරනව නම් දේශපාලනයක් නැහැ නේද? අපි ඒ නිසා ජනමතයට ගරු කරමින් රට වෙනුවෙන් අපි ඉදිරියට ආ යුතුයි. ඒ නිසා අපි මේක හොඳට අපි කවුරුත් දිනපු පෙරදුණු හැමෝම හැරලා බලලා රට වෙනුවෙන් ඒ වගේම තමන්ගේ පක්ෂය වෙනුවෙන් තමන්ගේ පක්ෂේ සමාජිකයන් වෙනුවෙන් ගත යුතු සුදුසුම තීරණ ගන්න ඕන. එදා කිව්ව රණවීර වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙ යුතුයි කියලා. දැන් මේ මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක මොකද කියන්නේ? දැන් ඉතින් අනුකූල නැහැ නේද? ඉතින් අපි මේ ප්‍රශ්නය දැන් අනුකූල නොවේ. ප්‍රවසුදු. ජාතික පක්ෂ අදාළම නැහැ. නෑ ඔබතුමා අහපු ප්‍රශ්නේ අනුකූල නෑ. ඒ කියන්නේ මේ අපේ මේ දැන් අපි ඉදිරියට යන කල්පනා කරන අපි ඔය පිටපස හැරිලා බලන්නේ නෑ. ඔබ ඔබතුමාගේ පෞද්ගලික අදහසක් නෑ. ඒ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ නෑ. ඒක අනුකූල නොවන ප්‍රශ්නයක් කියන ද. අනුකූල ප්‍රශ්න වලට පමණ උත්තර දෙන්න. මන්ත්‍රීතුමා කිව්වා මේ එක්සත් ජාතික පක්ෂය තමයි අපි දැන් මේක අපි ඒක කරගෙන යනවා කියලා. එතකොට මේ වෙනකොටත් තියනවා නේද එක්සත් ජාතික පක්ෂෙත් එක්ක එකතු වෙලා ඒ පැරණි පක්ෂය मगिता अभी अभी मे समग जन बलवेगे पक्ष गणनावक इकतुआ समग जन बलवेगे हटियटाई जन अभी चंद्रदरी पत्नी समग जन बलवेगे हटियटाई जनता चंदेदूर्णी तर समग जन बलवेगे हटियट अभी सेलुम पक्ष इकतुलाटेन इवागेम अभी इक्कीना साजिकार तवत् पक्ष तिबेन एवगैनाट वगकीम तीन बंदीन तीन तेन सा अभी पुलुलिदी हिता मे बेला आपस्टे विशेष मे वगे इतम अधिक बलया पार्लमेंट आंडूट दील तीन बेला विपक्ष विशाल वगकीम तीन अभी मे पवर करप्ट अब्सुलूट पवर करप्ट अब्सुलूटली बल दूषण कराई अधिक बल अधिक दूषण कराई इतकोट दें
එවැනි අවදානමක් සහිත වෙලාවක පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න විපක්ෂයට විශාල වගකීමක් තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව ඇතුළේ හිටියත් පාර්ලිමේන්තෙන් එළිය හිටියත් අපි වගකීම ඉටු කරනවා. ජනතාව අප කෙරෙහි තියපු විශ්වාසය අපි කිසිසේත්ම පළුදු කරන්නේ නැහැ. බොහොම සතුටුයි. ඔබතුමා මොනවා කිව්වත් දුකකින් වගේ කතා කරන්නේ නැහැ. නෑ නෑ කිසිම දුකක් නැහැ. මම බොහොම මේ ආඩම්බර වෙනවා මේ වගේ කෙටි කාලෙකින් මේ වගේ හොඳ ප්‍රතිඵලයක් ගත්ත එක ගැන. ඒ වගේම මගේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තුමා ඉතාම විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුව එක ගැන අපිට තිබුණු බාධාවන් දුෂ්කරතා ගැන හිතුවාම මේ ලැබලා තියෙන ජයග්‍රහණය ගැන අපිට යම් තා දුරට සතුටු වෙන්න පුළුවන්. ඒත් අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. ඒත් අපිට ඉදිරියට යන්න අවශ්‍ය පදනම මෙතන තියෙනවා. නැති මගේ ආසනේ මමනේ පළවෙනියා. මගේ ආසනේ මම පළවෙනියා. ඉතින් තව මොකක්ද? ඒ වගේම 54000 කරන් තියෙනවා. කාටවත් දොස් කියන්න දෙයක් නැහැ. මේක මේ පොදුවේ විපක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ නිසා නොහිතු මේ තරම් අඩු ආසන සංඛ්‍යාවක් අපිට හිමි වෙලා තියෙනවා. ඉතින් එවැනි තත්වයක ඇති වෙන තාක්ෂණික කාරණයක්. ඉතින් අපි මේ කිසිවෙක්ට දොස් කියන දෙයක් නැහැ. මේ වෙලාවේ හැරිලා බලලා අපිට අනාගතය ගැන හොඳට හුස්මක් අරගෙන හිතලා බලලා තීරණයක් ගන්න ඕනේ. ඒක මම හිතන්නේ අපි හැමෝම කළ යුතු දෙයක්. ඒ ගැන අපිට